මේ පින්තූරයේ ජැක් මා සමග සිටින්නේ ටොං වෙන්හොන් කියන කාන්තාවයි. ඇය මීට වසර 16කට පෙර අලිබබා සමාගමේ රැකියාවට බැඳුනේ පිළිගැනීමේ නිලධාරිනියක් විදියට. ජැක් මා අලිබබා සමාගමේ කොටස් වෙන් කරනකොට එම කොටස් වලින් 0.02% ඇයට ලබා දුන්නා. ඔහු ඒ ඉතාම කුඩා හිමිකම ඇයට ලබා දෙමින් පැවසුවේ අනාගතයේදී අලිබබා සමාගම වෙළඳපළට පිවිසෙන විට එම කුඩා කොටස් හිමිකමේ වටිනාකම ඩොලර් මිලියන 100ක් වෙනු ඇති බවයි. එසේ කියමින් ඔහු ඇයගෙන් එක ඉල්ලීමක් කළා. ඒ අලිබබා සමාගමේ දිගටම රැඳී සිටින මෙන් පමණයි. එතෙන් ටොං කාලයක් තිස්සේ අලිබබා සමාගම වෙළඳපළට පැමිණෙනතුරු බලා සිටියා. වසරින් වසර ගත වුණා. ඇය 2004 ජැක් මාගෙන් අහනවා, ජැක් කවදද මේ ආයතනයේ තත්වයට පත්වෙන්නේ? එතකොට ඔහු කිව්වා ළඟදීම කියලා. ඇය 2006 ඒ ප්‍රශ්නේම ඇහුවා. එදත් ජැක් ඇයට කිව්වා ළඟදීම කියලා. කොහොම නමුත් ඇය කවදාවත් දැක්කේ නැහැ එවැන්නක් වෙනවා. ඒ වගේම ඇයට ඩොලර් මිලියන 100ක් ලැබුණෙත් නැහැ. අවසානයේදී 2014 සැප්තැම්බර් මාසයේදී ජැක් මා නිව්යෝක් කොටස් වෙළඳපළෙන් මහජනතාව අතරට පිවිසෙනවා. එවිට සමාගමේ කොටස්වල වටිනාකම ඩොලර් බිලියන 245.7ක්. ටොන් ජැක් මාගේ හිටපු ජ්‍යෙෂ්ඨ පිළිගැනීමේ නිලධාරිනිය එම සමාගමේ සිට කෙලින්ම මිලියන ප්‍රතිනියක් ලෙස ඩොලර් මිලියන 320ක වත්කමක් ද අතැතිව අලිබබා සමාගමේ උපසභාපතිනිය බවට පත්වෙනවා. අපි කැමති ඔබෙන් එක දෙයක් අහන්න. ඔබට එක ආයතනයක අවුරුදු 14ක් ඉන්න පුළුවන්ද? ආයතනයේ හිමිකරුවා දවල් රෑ නැතුව ආයතනය ගොඩගන්න උත්සාහ කරනකොට ඔබ කවුද? පසුගාමීක් විදිහට ඔහුට චෝදනා කරන්න. ඔවුන් කියනවා සාර්ථක වෙන්න නම් ඔබ පොළොවේ පය ගහන්න ඕනි කියලා. ඒ වගේම කවදාවත් ඉක්මන් ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න එපා කියලා. මොකද සාර්ථකත්වයට කැටි පාරවල් නැහැ. ඔබ දන්නවනම් පසයට වතුර තියෙනවා කියලා ඔබේ මුළු ශක්තියම ඒ වතුර සොයාගන්න ඒ ස්ථානයටම යොදවන්න. මොකද අවුරුදු 10ක් තිස්සේ එක ලිඳක් හාරලා වතුර හොයාගන්නේ කොහොඳයි? ඒ අවුරුදු 10ම වතුර ඇති ඇති කියලා හිතන තැන්වල නිකම්ම නිකං වලවල් 10ක් කපලා පසුතැවිලි වෙනවට වැටිය. ඔබ තීරණය කරන්න. තවත් මේ වගේ වැදගත් වීඩියෝස් බලන්න ජස්පොට් YouTube channel එකත් subscribe කරන්න අමතක කරන්න එපා.